වයස අවුරුදු 19න් 15 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසියට මෙලෙසින් එක්ව සිටි. වයස අවුරුදු 19න් 15 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ජනවාරි 27 වෙනිදා සිට පෙබරවාරි 14 වෙනිදා දක්වා බංග්ලාදේශයේ නගර පහක් කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වීමට නියමිතයි. බංග්ලාදේශ යෝන් ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දෙන දෙවැනි අවස්ථාව මේ වන අතර මීට පෙර ඔවුන් 2004 වසරේදී තම සත්කාරකත්වය ලබා දුන්නා. මෙවර මූලික වටේ දීරටවල් 16ක් තරඟ බිමට පිවිසෙන්නේ කාණ්ඩ 4කින්. කෙසේ වෙතත් මෙවර තරගාවලියෙන් ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉවත් වුණේ බංග්ලාදේශයේ පවතින ආරක්ෂක තත්ත්වය ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ කරමින් මේ අනුව මෙවර ඔස්ට්‍රේලියාව වෙනුවට තරගාවලියට එක්වන්නේ අයර්ලන්තයයි. ශ්‍රී ලංකාව මූලික වටේදී බී කාණ්ඩයෙන් තරඟ බිමට පිවිසෙන අතර එම කාණ්ඩයට අෆ්ගනිස්තානය, කැනඩාව සහ පාකිස්තානය ඇතුළත් වෙනවා. පළමු තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම ජනවාරි මාස 28 වෙනිදා එක්වන්නේ කැනඩාව සමගින්. දෙවන තරඟයේදී ජනවාරි 30 වෙනිදා අෆ්ගනිස්තානය සමගින් තරඟවදින අතර මූලික වටේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව මුණගැසෙන්නේ පාකිස්තානයයි. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙන අතර උපනායකත්වය දරන්නේ ෂම්මු අෂා. දිවයිනෙන් පිටත් යාමට මත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වලට එක් වුණා. තරඟෙන් තරඟේ ක්‍රීඩා කරමින් තරඟාවලිය සාර්ථකව නිම කිරීම කණ්ඩායමේ එකම බලාපොරොත්තුව බවයි නායක චරිත් අසලංක පවසන්නේ. හොඳ සූදානමක් තියෙනවා කණ්ඩායමේ. අපි පහුගිය මාස 6ක් තිස්සේ මේ තරඟාවලියට සූදානම් වුණා. පසුගිය තරඟාවලිය අපි 4ක් ක්‍රීඩා කරා මේ කණ්ඩායමකට. පළමුවට අපිට ලැබිලා තියෙනවා කැනඩාවත්, අෆ්ගනිස්තානයත්, පාකිස්තානයත්. අපි බලාපොරොත්තු වෙන්නේ අපිට හැම කණ්ඩායම අභියෝගයක් තරඟෙන් තරඟේ ක්‍රීඩා ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පසුගිය තරඟාවලි වලින් ලද අත්දැකීම් සමගින් මෙවර තරඟාවලියේදී පෙරලිකාර කණ්ඩායම් බවට පත්වීමට තම කණ්ඩායමට හැකි බව පුහුණුකරු රොජර් විජේසූරිය පවසනවා. ලොකු විදියකට අපි බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායම සෙල්ලම් කරන්න. මොකද කිව්වොත් මේක අවුරුදු 3ක් 4ක් ඉඳන්ම මේ ළමයි ටිකම අපි අnder 15 කාලේ ඉඳන්ම එකටම සෙල්ලම් කරුවා. ඒ වගේම අපේ ප්‍රෙපරේෂන් බැලුවොත් ගිය අවුරුද්දේ ඉඳන්ම අපිට ගොඩක් තුවසුත් තිබුණා. ලොකු විශ්වාසයක් තියෙනවා අපි ලොකු තැනකට එනවා කියලා.